තලවතුගොඩ පැවති සමගී ජනබලවේගේ 48 වන රැලියටෙක් වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. සමගී ජනසන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුනතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මං අහනවා ඔබතුමන්ලාගෙන් හාල් කිලෝ රුපියල් 100ට හම්බෙනවද? පරිප්පු කිලෝ 60 පහට හම්බෙනවද? පාන් රාත්තල පරණ ගාන්ට හම්බෙනවද? ලයිට් බිල වතුර බිල පරණ ගාන්ට හම්බෙනවද? පෙට්‍රල් රුපියල් 100ට හම්බෙනවද? ඒ නිසා ආදරණීය අම්මේ දාත්තේ මොනවද කරේ? හෙන ගහන වගේ බදු ගහලා ආස උසට බඩු මිල නැග්ගලා ඔබතුමන්ලාව වැඩි වෙච්ච බඩු මිලටයි වැඩි වෙච්ච බිල් වලටයි ඔබේ ජීවිතය හුරු කරලා අද අනාගතය ගැන බලාපොරොත්තු වෙන්නේ නැති දරුවන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු වෙන්නේ නැති ජාති අබ්බාවට පත් කරලා තියෙනවා. එතකොට මේ එයා නාවත් ආය පෝලිං ඇයිලු. එයා පෝලිං ටික හරියට ඉවර කරා නම් එයා නැතු ආයි පෝලිං එන්නේ කොහමද? එනිසා එක මිනිහෙක් මත මේ රටේ ආර්ථිකය මේ රටේ සමස්ත ජනතාවගේම අනාගතය රන්දලා තියෙනක කොච්චර භයානකද කියලා තේරුම් ගන්න. මේ රටේ හංගපු සල්ලියක් තියෙනවා. ඒ හංගපු සල්ලිය එළියට ගේන්න නව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් මගින් අවුරුදු දෙකක් ඇතුළත මුළු රාජ්‍ය සේවයත් රටත් අපි සියලුම ගණදෙනු ඔබේ ජංගම දුරකථනයෙන් කරගන්න පුළුවන් විදිහට අපි ගේනවා. ඔබේ අතට ගේන ඩිජිටල් කරණයේ මහ විප්ලවය ලබන 21 වෙනිදා ආරම්භනවා කියන එක මතක තියාගන්න. ඔබට 21 වෙනිදාන් පස්සේ නව රජයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, ආගමික නිදහස, ආර්ථික නිදහස රහිත නව යුගයක් අපි බිහි කරනවා කියන පොරොන්දු ඔබට දෙමින් මම නිහඬනවා. ඔබට ජයෙන් ජය වේවා. තමුන්නාසා දන්නවා ඊයේ පෙරේල දිගින් දිගටම කිව්වා දහස් ගණන් ලක්ෂ ගණන් එනවායි කියලා. මේ ඡන්දේ දාන්න කාටද? මාලිමාව. මාත් බැලුවකෝ මල ගෙලියක් කණ්ඩායමක් දැක්කත් වීඩියෝ එකක් දාලා කටාරවල කට්ටියක් එනවයි කියලා. උන් කටාරවල මෝල් එක උඩට යනවා පල්ලෙහාට එනවා. මාලිමාව බෝඩ් එකක් ගහගෙන. උන් මේ රටේ ලංකාවට එන්නේ උන් නෙමෙයි. ලංකාවට එන්න බඩු දැන් නැහැ. දැන් නැති ඉන්න මොකද විදේරත් කියන්නේ? විදේරත් කියනවා ඒගොල්ලන්ට වීසා ප්‍රශ්නයක් තියෙනවලු. කොහෙද යකෝ ලංකාවේ ඉන්නේ උන්ට වීසා ගන්න ඕනද? ලංකාවට එන්න. දැන් කියනවා પાස්පෝර්ට් ප්‍රශ්නයක් තියෙනවලු. પાස්පෝර්ට් ප්‍රශ්නෙකුත් නැහැ. එන්න විදියක් නැහැ. එන්නේ නැහැ කවුරු. එනවනම් සහෝදරනේ මේ සතියේ ප්ලේන් 5000ක් ලංකාවේ කටුනායක ගුවන් පතේ වහගෙන එන්න ඕනේ. මේක බාන්න එහෙම ඒවා එන්නේ නැහැ. ඒ නිසා එහෙ ඉඳලා එන්නේ නැහැ. අනුර පරාදයි. අපේ බලාපොරොත්තුව මේ කොළඹ දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය පරාදීසිය අබ්බවට මේ දිස්ත්‍රික්කයේ පත් කරලා මැතිවරණ කොට්ටාස 15ම කේන්ද්‍ර කරගෙන උගතුන්ගේ බුද්ධමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් මධ්‍යස්ථානයක් බවට මේ දිස්ත්‍රික්කයේ ශක්තිමත් කිරීම. නිදහස් අධ්‍යාපනයේ පාසල් 399ක් තිබෙනවා. ඒ වගේම මුල්ලමාවි අධ්‍යාපන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. මොලේ වර්ධනයේ 70%ක් සිද්ධ වෙන්නේ උපන්දා සිට අවුරුදු 5ක්. අවුරුදු 3ත් 5ත් අතර ලැබෙන අධ්‍යාපනය මුල්ලමාවි අධ්‍යාපනය, එහෙමත් නැත්නම් පෙර පාසල් අධ්‍යාපන. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා තොරතුරු තාක්ෂණයේ ක්‍රියාත්මක වෙන්නට ඕන. K-12, kindergarten to grade 12. ඉගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. අපේ රටේ තොරතුරු තාක්ෂණ ඉගැන්වීම පටන් ගන්නේ 6 වෙනි ශ්‍රේණියේ. මව් භාෂාවෙන් උගන්වනවා. කොහොමද අපි ඩිජිටල් පරාදීසයක් නිර්මාණය කරන්නේ? අපේ අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් කරනවා. නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරනවා. නිදහස් අධ්‍යාපනය නූතනවාදී කරනවා. යාවත්කාලීන කරනවා. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙන්නට ඕන. තොරතුරු තාක්ෂණයේ පරිගණක විද්‍යාව එක ශ්‍රේණියේ සිට 13 දක්වා ක්‍රියාත්මක වෙන විෂයක් බවට පත් වෙන්නට ඕන. ඒක අනිවාර්ය වෙන්නට ඕන. ඒ ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යෙන් සිද්ධ වෙන්නට ඕන. මෙන්න අපි බලාපොරොත්තු වෙන පරිවර්තනය. හැබැයි මේ පරිවර්තනයන් කරනකොට විප්ලව කරන්න බලයි. දැන් ඔබ දන්නවනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙලා ම්ලේච්ඡත්වයේ මර්ධනය තුල අද වසා දමලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන මේ විප්ලවීය වැඩපිළිවෙල කවුරු විරුද්ධ වුණත් මේ රටේ 40 ලක්ෂයක් පාසල් දූ දරුවන් වෙනුවෙන් අනිවාර්යෙන් මේක ඉෂ්ට කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.